බුදුරජාණන් වහන්සේ මේ සංඝස්ස පුරයට වඩින්නට කලින් යම් කිසි සිදුවීමක් සිදුවෙනවා. ඒ තමයි රජගහනුවර සිටුතුමා රත් හඳුන් කැටයකින් ඉතා ලස්සන අලංකාර පාත්‍රා ධාතුවක් නිර්මාණය කරලා රියන් සැටක් පමණ උස ලීයක තියලා ප්‍රාතිහාර්ය නැත්තං ඉර්දිය පෑමට පැමිණි ඉර්දිය පෑමට හැකි පුද්ගලයෙකු වේවා, පුද්ගලයෙකු සිටිනවා නම් ඔහු ඇවිල්ලා මෙම පාත්‍රා ධාතුව ගන්නට කියලා මෙම රජගහනුවර සිටුතුමා අඬබෙරයක් මෙම ඒ රජගහනුවර පුරා යවනවා. ඉතින් මේක අහපු ඒ දවස්වල පින්වතුනි බුදුහාමුදුරන්ගේ කාලේ එක එක විවිධ මති මතාන්තර දරපු එක්තරා පිරිස් සිටිනවා. ඒ අතරින් පින්වතුනි පූර්ණකාශ්‍යප, අජිතකේශ කම්බලි, නිගණ්ඨ නහාද පුත්ත කියන මේ ඒ ඒ ශ්‍රම ඒ බ්‍රාහ්මණයන් ඇවිල්ලා මෙම රජගහනුවර සිටුතුමාට ඇවිල්ලා ඔවුන්ට ඍද්‍ය පාන්නට ප්‍රාතිහාර්ය ප්‍රෑමට හැකියාව තිබෙනවා කියනවා. තිබෙනවා කිව්වට නමුත් මෙම තිබෙනවා කියනවා. නමුත් මෙම රජගහනුවර සිටුතුමා පවසන්නේ ඔබට හැකිනම් එය සිදුකොට මෙම පාත්‍රය රගෙන යන්නට කියලා. ඉතින් මේ කහපු පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ ඉර්දියෙන් ඇවිල්ලා මෙම පාත්‍රය රැගෙන යනවා. ඉතින් පින්නතුනි මේක මෙම මේ කොහොම හරි බුදුරජාණන් වහන්සේට තවත් භික්ෂුන් වහන්සේලාගෙන් දැනගන්නට ලැබෙනවා. පින්ඩෝල භාරද්වාජ බමුණා, පින්ඩෝල භාරද්වාජ තෙරු මහරහතන් වහන්සේ ඉර්දියෙන් ගිහිල්ලා මෙම පාත්‍රය ගත්ත කියලා. ඉතින් බුදුහාමුදුරුව මේ පාත්‍රය මේ පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ සමග උන්වහන්සේගේ ගෙන්වලා මම පාත්‍රය බිඳලා දානවා. ඒ වෙලාවේ උන්වහන්සේ නීතියක් විනයක් පනවනවා. මින් පසු කිසිම රහතන් වහන්සේ නමක්, මින් පසු කිසිම භික්ෂූන් වහන්සේ නමක් ප්‍රාතිහාර්ය පෑම සිදු නොකළ යුතුයි කියලා. ඉතින් මෙම නීතියට අනුව, මෙම විනයට අනුව භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ බණ භාවනා කරමින් වැඩවාසය කරනවා. ඉතින් මේක දැනගත්ත අර පූර්ණකාශ්‍යප, අජිතකේශ කම්බලි, නිගණ්ඨ නාද පුත්ත කියන මේ පිරිස කටකතා පතුරවනවා. අපි ඒ වගේ ලී පාත්‍රයකට ඍද්‍ය පාන්නේ, අපි ඒ වගේ පහත් වැඩ කරන්නේ නැහැ කියලා මොවුන් යම් එක් එක් කටකතා පතුරවන්නට යෙදෙනවා. ඉතින් මේක දැනගත්ත බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමා ගෙන්නලා එම රජතුමාට පවසනවා ගන්ධබ්බ කියන අඹවණේ තමන් ප්‍රාතිහාර්ය පානවා කියලා. ඉතින් මේ වෙලාවේ අර මේ කොසල් රජතුමාට ආරංචි වෙලා තිබ්බා බුදුහාමුදුරෝ නීතියක් පැනෙව්වා කියලා රහතන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පානවට පත් වෙනවා.